පුතේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද ER සටහනක් දත්ත සමුදාය සටහනකට පරිවර්තනය කරන්න කියලා කියලා දෙන්නම්. මම මේ වෙද්දිම white board එකේ ER සටහනක් ඇඳලා දිනවා. අපි බලමු කොහොමද මේ ER සටහනක් දත්ත සමුදාය සටහන නැත්නම් database schema එකට පරිවර්තනය කරන්න කියලා. දැන් පුතේ අපි දත්ත සමුදායක් නිර්මාණය කරද්දී ඉස්සෙල්ලාම අඳිනේ ER සටහන නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන අපිට මේ උසස් පෙළ පේපර් එකේ අනිවාර්යෙන් ER සටහනක් දෙඩක්නේ දත්ත සමුදාය සටහනකට නැත්නම් database schema එකට පරිවර්තනය කරන්න වෙනවා. ඉතින් අපි මේක හොඳ අවබෝධයක් ලබා ගන්න. දැන් ඉස්සෙල්ලා මම මේ වරට මේ ER සටහනේ තියෙන දේවල් පැහැදිලි කරන්නම්. දැන් මුදී මේ ඍජු කෝණාශ්‍රයෙන් අපි දක්වලා තියෙන්නේ වගුවක් නැත්නම් භූතාර්ථයක් නැත්නම් අපි කියන එකට entity එකක් නේ භූතාර්ථයක්. එතකොට මේ භූතාර්ථයේ තියෙනවා මෙන්න මේ උපලක්ෂණ. මේ BID කියන්නේ උපලක්ෂණයක්, B name, book name නේද? Bank name කියන්නේ උපලක්ෂණයක් නේ. BID කියන්නේ උපලක්ෂණයක්, Bank name කියන්නේ උපලක්ෂණයක්. හැබැයි මේ උපලක්ෂණ එකන underline කරලා කවුද යා? ප්‍රාථමික අඳුර. මේ primary key එකක් අපි underline කරන්නේ primary key එකක්. එතකොට එතන තියෙනවා staff කියලා වගුවක් නේද? Staff වගුව. ඒ කියන්නේ මේ බැංකුවේ වැඩ කරන staff එකක් ඉන්නවා. එතකොට එක බැංකුවේ many staff වැඩ කරන්න පුළුවන්. මෙන්න මේකට කියනවා අපි සම්බන්ධතාවයක් කියලා. සම්බන්ධතාවයක් අපි දක්වන්නේ මෙන්න මේ සංකේතයෙන්. එතකොට එකේ work කරනවා staff, many staff. එතන සම්බන්ධතාව තියෙනවා ඒක ඒක 1 to 1, 1 to many, many to many කියලා. එතන නීතිත් තියෙනවා පුතේ 1 to many කියන අවස්ථාව මම මේ මේක ලියද්දී නීතියක් තිබේ කියලා දෙන්නම්. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයට උපලක්ෂණ තියෙන කොහොමද දැන් මෙතන seeds කියන්නේ සම්බන්ධතාවයට උපලක්ෂණයි. සම්බන්ධතර උපලක්ෂණ පැහැදිලි හැකි. වගු වල විතරක් නෙවෙයි භූතාර්ථ වල විතරක් නෙවෙයි. දැන් staff කියන වගේ බලන්න මෙතන name කියලා උපලක්ෂණයක් තියෙනවා. name එකේ first name, last name කියන්නේ මේ වගේ වෙලාවට අපි මේකද කියනවා සංයුක්ත උපලක්ෂණයක් කියලා. name කියන උපලක්ෂණයට තව උපලක්ෂණ දෙනවා. මේ වගේ එකක් අපි කියනවා සංයුක්ත උපලක්ෂණයක් කියලා. එතකොට මේ සංයුක්ත උපලක්ෂණයක් අපි schema එක කියලා යද්දී නීතියක් තියෙනවා. දැන් මේ staff වගේ primary key එක තමයි පුතේ කවුද? SID කියලා කියනවා. SID කියන්නේ staff වගේ primary key එකක underline කරලා දෙනවා අපි ඒ වගේ වෙලාවට primary key එක යටින් ඉරක් කනිනවා. දැන් බලන්න මෙතන මේ TP කියන කෙනාගේ round දෙකක් නෙමෙයි. භූතාර මෙතන මේ භූතාර staff කියන භූතාරතේ මේ මෙතන මේ උපලක්ෂණේ round දෙකක් ඇදලා තියෙනවා. අපි ඕකට කියනවා බහු වගේ උපලක්ෂණයක් කියලා. බහු වගේක් තියෙනවා. දැන් උදාහරණයක් ටෙලිෆෝන් දුරකථනක කීපයක් TP1, TP2, TP3 මෙන්න මේ වගේ උදාහරණයක් දුරකථනක් කියලා දැන් තුන් සමහර ලෑන්ඩ්ෆෝන් නම්බර් එක නැත්නම් ඉස්සස්සේ තමන්ගේ මොබයිල් ෆෝන් නම්බර් මේ වගේ වැලියුස් කීපයක් තියෙනවා අපි කියනවා බහු අගේ උපලක්ෂණයක් කියලා. ඒ වගේ වෙලාවට අපි මෙයා රවුම් දෙකේදී බහු අගේ උපලක්ෂණයකුත් අපි ස්කීමා එක ලියන නීතියක් තියෙනවා. දැන් බලන්න මෙතන DOB නේ උපන්දිනයක්. ඒතර උපන්දිනයේ සාපේක්ෂව ඒජ් එක ඕනම කෙනෙක්ගේ වෙනස් වෙන නේ. උපන්දිනය පදනම් කරගෙන එයාගේ වයස වෙනස් වෙන නම් ඉන්නේ මේ උපලක්ෂණ මේ ඒජ් කියන උපලක්ෂණය DOB කියන උපලක්ෂණ අනුව වෙනස් වෙනවා. අපි ඒකට කියනවා ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. වෙනත් උපලක්ෂණයක අගය මත තවත් උපලක්ෂණයක අගය වටිනාකම වෙනස් වෙනවා. අපි ඒකට කියනවා ව්‍යුත්පන්න උපලක්ෂණයක් කියලා. ඒතරා ස්කීමා එක ව්‍යුත්පන්න උපලක්ෂණයක් ලියද්දී කොහොමද අපි ලියන්නේ කියන එක මම මෙතනදී කියලා දැක්කම ව්‍යුත්පන්න උපලක්ෂණයක් අපි ස්කීමා එකේදී ලියන්නේ නැහැ. මොකද හේතුව අපි උපන්දිනිය දානවා නම් ඒක අපිට ඒජ් එක වා ගන්න පුළුවන්, කැල්කියුලේට් කරලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතන මේක සම්බන්ධතාවයක සම්බන්ධ උපලක්ෂණ තියෙන්න පුළුවන් කියලා මම කලින් උත් කිව්වා. මේ සම්බන්ධතාවය මෙනුඩු මෙනි. එතන මෙනුඩු මෙනි අවස්ථාවක අපි සම්බන්ධතාවට වගුවක් අඳින්න ඕන. මම ඒක පොඩ්ඩක් ඔයාලට මේක අඳින්දී කියලා දෙන්නම්. සම්බන්ධතාවයේ මෙනුඩු මෙනි නම් අනිවාර්යෙන් අපි මේ සම්බන්ධතාවට වගුවක් අඳිනවා. දැන් මේ කෝස් වගුවේ ප්‍රයිමරි එක තමයි කෝස් ID. කෝස් නේම් එක මෙතන තියෙන මෙන්න මේ උපලක්ෂණ දෙකක් මම මෙතන ලියලා දෙනවා. දැන් බලන්න මෙන්න මේ ස්ටාෆ් වගුවේ ඩිපෙන්ඩන්ස් අයගේ යැපෙන්නෝ ඉන්නවා. මේ ස්ටාෆ් එකේ එයාගේ ඩිපෙන්ඩන්ස් ලා ඉන්නවා. මේ ඩිපෙන්ඩන්ස් ලා ඉන්නකොට මෙන්න මේ වගු දෙක අතර සම්බන්ධතාවයේ දුර්වල සම්බන්ධතාවයක්. එහෙනම් අපි දුර්වල සම්බන්ධතාවක් මෙන්න මේ සංකේතය තමයි ලියන්නේ. වගු දෙකක් අතර සම්බන්ධතාවයේ දුර්වල නම් අපි මෙන්න මේ සංකේතය පාවිච්චි කරනවා. මේ වගුවත් දුර්වල භූතාර්ථයක් නේ. දුර්වල වගුවක් නේ. එනකන් දුර්වල භූතාර්ථයක් නේ. දුර්වල භූතාර්ථයක් අපි දක්වන්නේ මෙන්න මේ සංකේතය බලන්න. මේක තනි ඍජු කෝණස් මේකේ ඒක ඇතුලේ තව ලයින් එකක් ඉන්න. එහෙනම් මේකට කියමු අපි දුර්වල භූතාර්ථයක් කියලා. ඒක එක දුර්වල භූතාර්ථයක්. දැන් බලන්න මෙතන ඉරි දෙකක් ඇඳලා දෙනවා මෙතන මේ. මේ බලන්න මේක තනි ලයින් එක මේකේ ලයින්ස් දෙකක් තිබුණා. ඒ කියන්නේ දුර්වල ලයින් නෙවෙයි පුතා. දැන් හිතමු අපි මෙහෙම ස්ටාෆ් එකේ කවුරු හරි මෙම්බර් කෙනෙක් ඉන්නවා. මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නනේ. මේ වැඩ කරන කෙනෙකුගේ
සමහර කෙනෙක් අන්මැරිඩ් ඉන්න පුළුවන්. එයාගේ එයා විවාහ වෙලා නැහැ. ඒතකොට විවාහ වෙලා නැත්නම් එයාට ඊය පෙන්නු නැහැ. එහෙනම් මේ පැත්තේ ඉන්න අයට සමහර අනිවාර්යෙන් මේ පැත් මේ වගේ අය නොහිටින්න පුළුවන්. නමුත් බැරි වෙලා කවුරුරි යැපෙන්නේ ඉන්නවනම් මේ බැංකුවේ වැඩ කරගෙන ඉන්න මත යැපෙනවනම් කවුරුරි කෙනෙක් එයාට අනිවාර්යෙන් බැංකුවේ වැඩ කරන කවුරුරි යාගේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඉන්න ඕනේ නම් මෙන්න මේ ඩිපෙන්ඩන්ස් කෙනෙක් ඉන්නවනම් එයාට අනිවාර්යෙන් වර්ක් කරන කෙනෙක් ඉන්න. එහෙනම් මේ වගුවේ දින අගයන් මේ වගුව මත පූර්ණ සහභාගීත්වයක් තියෙන පූර්ණ සහභාගීත්වය දක්වන්න තමයි අපි මේ ඉරි දෙකක් ඇදලා තියෙන්නේ. හැබැයි මේ වගුව පැත්තේ ගත්තොත් එහෙම මේකේ අය අර්ධ සහභාගීත්වයක් තමයි මේ ඩිපෙන්ඩන්ස් වගුව මත තියෙන්නේ. මොකද සමහරට විවාහ නොවූ පුද්ගලයෙකුට එයාගේ යැපෙන්න නැති වෙන්න පුළුවන්. එයා මත යැපෙන අය නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක කියනවා අර්ධ සහභාගීත්වයක් කියලා. මේ වගුව මෙයා මත මොකද වෙන්නේ? පූර්ණ සහභාගීත්වයක්. ඒක අපි මෙතන මේ ඉරි දෙකක් ගහලා තියෙන්නේ. දැන් මම කියවන කලින් මේක දුර්වල භූතාර්ථයක් කියලා. ඒතර දුර්වල භූතාර්ථයක් තුල පුතේ අපිට ප්‍රයිමරි කී එකක් භාවිත කරන්න බෑ. අපිට අනන්‍ය හඳුනා ගන්න රෙකෝඩයක්. රෙකෝඩයක් අනන්‍ය හඳුනා ගන්න බැරි වෙලට අපි මෙන්න මේ වගේ යතුරක් බාය අපි කියන පාෂල් කී එකක් කියලා කියන්නේ. පාෂල් කී එකක් කියලා කියනකොට පාෂල් කී එකක් කොහොමද අපි ස්කීමා එක පාවිච්චි කරන්නේ කියලා මම මේකේ කියලා දෙන්නම්. නම් මේ ඩිපෙන්ඩන්ස් වගේ පාෂල් කී එකකින් කරන්නේ අතරව රෙකෝඩයක් හඳුනා ගන්න උත්සාහ කරන එක. ඒක ලියන ක්‍රමයක් අපි දෙනවා ස්කීමා එක. එහෙනම් බලමු පළවෙනි කී එකද දැන් බැංක් වගුවේ බැංක් ID කවුද ප්‍රයිමරි කී එක බැංක් නේම් කියන උපලක්ෂණයක් තියෙනවා එහෙනම් මේ උපලක්ෂණ දෙක අපි ලියුවා දැසි කෝස් වගුවට යම් නේ කෝස් වගුවේ කෝස් ID තියෙනවා ප්‍රයිමරි කී එක නේ කෝස් වගුව මම යා දෙන්නේ කෝස් වගුවේ කෝස් ID ප්‍රයිමරි කී එක කෝස් නේම් තියෙනවා ගැටලුවක් නැහැ නේ ඊට පස්සේ අපි යන් ස්ටාෆ් වගුවට ස්ටාෆ් වගුවේ ඉන්නවා කවුද ස්ටාෆ් ID කියන්නේ ප්‍රයිමරි කී එක එතකොට මේ වගේ සංයුක්ත උපලක්ෂණයක් තිබුණ වෙලාවට සංයුක්ත උපලක්ෂණ මේ ප්‍රධාන උපලක්ෂණ එළියන්නේ නෑ අපි ස්කීමා එකේ ෆස්ට් නේම් ලාස්ට් නේම් විතරයි නේද මේ වම් ෆස්ට් නේම් ලාස්ට් නේම් කියලා තියෙන්නේ කොයි වෙලාවකයි නේම් කියලා ලියන්න එපා ෆස්ට් නේම් ලාස්ට් නේම් මේ උපලක්ෂණ දෙක විතරයි ලියන්නේ ඒක සංයුක්ත ලක්ෂණේ ඊළඟට බලන්න DOB කියලා දෙනවා අපි DOB ලියන නිසා අය ඒජ් එක ලියන්න බෑ ඒකෝ ව්‍යුත්පන්න උපලක්ෂණයක් අපි ස්කීමා එකේ ලියන්නේ නෑ මොකද DOB දන්නවනම් අපිට ඒජ් එක හොයාගන්න පුළුවන් ඊගස් මෙන්න මෙතන සිම්ස් කියලා තියෙන්නේ මම 1 to many අවස්ථාවක සම්බන්ධතාවයේ උපලක්ෂණයක් තියෙනවා නම් පුතේ ඒ සම්බන්ධතාවයේ උපලක්ෂණය අපි මෙනි පැත්තේ වගේ ලියන්න ඕන ස්කීමා එකේ 1 to many අවස්ථාවක සම්බන්ධතාවයේ උපලක්ෂණයක් තියෙනවා නම් එයා කොහොමද ලියන්න අපි මේ මෙනි පැත්තේ වගේ දාන්න ඕනේ දැන් මේ BID ආයි කොහෙද BID මේක නෑ පුතේ ස්ටාෆ් වගේ BID කොහෙවත් තිබුණ නෑ හැබැයි පුතේ දන්න ඔයාලා නීතියක් 1 to many අවස්ථාවක වන් පැත්තේ ප්‍රයිමරි කී එක එනවා ස්කීමා එකේදී කාටද මෙනි පැත්තේ වගුවට ආගන්තුක යතුරක් වශයෙන් 1 to many තිබ්බොත් වන් පැත්තේ ප්‍රයිමරි කී එක මෙනි පැත්තට ආගන්තුක යතුරක් වශයෙන් ලියන්න ඕන ස්කීමා එකේදී රටන් දත්ත සමුදාය සටහනේ විතරයි හැබැයි අපි කවදාවත් ආගන්තුක යතුරු ER සටහනක් ඇතුළේ අඳින්නේ නැහැ ඒක ලියන්නේ දත්ත සමුදාය සටහන නැත්නම් ස්කීමා එකේදී විතරයි එහෙනම් මේක මම විතර අපි සම්පූර්ණ කරා අපි නම් ස්ටාෆ් වගුව ලිව්වා කෝස් වගුවට ලිව්වා නේද ඊට පස්සේ මෙන්න මේ බෑන්ක් වෙන වගුවට ලිව්වා අනික වගුව වල නම් පුතේ ලියනවා අපි ඒක වචනෙන් ලියන්න බහුවචනෙන් වගුවල නම් ER සටහනේ ලියන්නෙත් නැහැ දැන් බලන්න මෙතන DP කියලා බහුවගයක් තියෙනවා දැන් බහුවගයක් තියෙන වෙලාවට නීතියක් තියෙනවා බහුවගයක් තියෙන්නේ පුතේ අපි එයාට වෙනම වගුවක් කලින් ඕනේ ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ වගුවේ නම සහ මෙන්න මේ උපලක්ෂණේ නම එකතු කරලා වගුවට නමක් දෙන ස්ටාෆ් ID එක තමයි සාමාන්‍ය සම්මතය නะ ස්ටාෆ් ID කියලා වගුවක් ඇරගෙන ඒ වෙලාවෙදී අපි සංයුක්ත යතුරක් පාවිච්චි කරන මේ රෙකෝඩයක් හඳුනගන්න. එහෙනම් ස්ටාෆ් වගුවේ ප්‍රයිමරි කීකේ SID දාලා මේ TP කියන උපලක්ෂණේ නමක් දාලා අපි වෙනම වගුවක් හදාගන්න වෙනම් ස්ටාෆ් TP කියලා වගුවක් කියලා එක SID TP සංයුක්ත යතුරක් කරගන්න ඕන. එහෙනම් අපි මේ වගුව ඔන්න උපලක්ෂණයටත් අපි යන්න නේ ඒ නීති ටික දැනගන්න. ඩිපෙන්ඩන්ස් වගුව දිහා බලමු. ඩිපෙන්ඩන්ස් වගුවට ගියොත් පුතේ අපි මෙතන ඩිපෙන්ඩන්ස් වගුවේ මම කිව්වා මේක මොකද්ද? පාෂල් කී එකක් නේ. පාෂල් කී එකක් තියෙන වෙලාවෙ මේ දුර්වල භූතාර්ථයක අනිවාර්යයෙන් පුතේ තියෙන්නේ පාෂල් කී එකක් තමයි. මේක දුර්වල සම්බන්ධතාවය, මේක දුර්වල භූතාර්ථයක්. එහෙනම් දුර්වල භූතාර්ථ පාෂල් කී එකක් තියෙන වෙලාවට අපි ස්කීමා එකේදී කරන්නේ පුතේ මේ 1 to many පැත්තේ 1 to many පැත්තේ අනිවාර්යෙන් ප්‍රාතිගතුර මෙහි පැත්තට ලියනවනේ. ඒක සංයුක්ත යතුරක් කරලා මේ පාෂල් කී එකත් එක්ක සංයුක්ත යතුරක් කරලා තමයි අපි ස්කීමා එකේ ලියන්නේ. එහෙනම් SID සංයුක්ත යතුරක් කරා, නේම් එකත් සංයුක්ත යතුරක් කරලා අපි ලියනවා.
ඊට අමතරව මේකේ රිලේෂන් DOB නිසා ඒ උපලක්ෂණ දෙකත් අපි ඒකේ ලියන්න ඕන ඩිපෙන්ඩන්ස් වගුවේ. දැන් මෙතන මේ ස්ටාෆ් කෝස් කියන වගුව ලියන්න පුතේ අපි සම්බන්ධතාවයක් තියෙදි සම්බන්ධතාවයේ මෙනුටු මෙනිනා සම්බන්ධතාවයේ මෙනුටු මෙනිනා ඒ වෙලාවට අපි සම්බන්ධතාවයක් වෙන වගුවක් හදිනවා සාමාන්‍ය වගුවක් හදන්නේ මේ වගු දෙකේම නම් දෙක පාවිච්චි කරලා ස්ටාෆ් කෝස් කියලා තමයි හදන්නේ. ඒතර ස්ටාෆ් කෝස් වගුවේ SID සංයුක්තයෙන් කොටසක් විදිහට පාවිච්චි කරනවා CID සංයුක්තයෙන් කොටසක් වශයෙන් පාවිච්චි කළා ඒකේ ඩියුරේෂන් කියන උපලක්ෂණයත් අපිට මෙතන දාගන්න පුළුවන්. ඒතර මේ වගේ තමයි අපි ER සටහනක් දත්ත සමුදායේ සටහනකට පරිවර්තනය කරන්නේ.